බලංගොඩ ගවරංහින බැහින්තැන්න ප්‍රදේශයේ නිවසක් මතට බඹරගල කන්ද නායකයේ පසුගිය 12 වෙනිදා පස්වරුවේදී රාජපුර පංචබල දීවැඩියා චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි. සිද්ධියෙන් එහි සිටි මව පියා සහ දියණියන් දෙදෙනා අතුරුදන් වූ අතර ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් තවමත සොයා ගැනීමට හැකිව නැහැ. අපි ඉදිරියට අයියෙන් කෑ ගහ ජමින්ද නායනවා එන්න එන්න කියන. ඒගොල්ලෝ කතා කරේ නැහැ. තුන්වෙනි සැරේට තමයි ඒ ගෙවල් නෙමෙ යට වෙලා තියෙන්නේ. එක සැරයක් දෙසෙන්නේ හතර පහ සැරයක්ම කතා කරා. ඒ කියන්නේ යාළුවා යට වෙලාද මොකද්දවත් දන්නේ නැහැ. ඒ වෙනකොට එකපාරට හොස් ගාලා තාම කෙනෙක්වත් හමුනේ නැහැ. ඒ නිවසේ කොටස් හැම දැනට ෆෝන් එකක් හැම හමු වෙලා තියෙනවා. කෙසේ වුවත් ඊයේ පස්වරුව වන විට නිවසේ සුන්බුන් මතු කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. අදාළ නිවසේ සුරතලයට ඇති කරන ලද බවට සැක කරන බලලෙකුගේ සිරුරක් ද හමුව තිබෙනවා. තිස් දෙනෙකුකින් සමන්විත යුද හමුදා බට කණ්ඩායමක් මෙම බිහිමට සහභාගී වී සිටින අතර ඊයේ එම කටයුතු තාවකාලිකව අත්හිට වනු ලැබුවේ නායමිට ලකු ප්‍රදේශයේ පවතින ජල කාන්දුව සහ විශාල ගස් කඩාවැටීම් හේතුවෙන්. අප වාර්තාකරු පැවසුවේ ආරක්ෂකංශ විසින් අද පෙරවරුවේ යලිත් නායාමට හසු නිවසේ නිවසියන් සොයා මෙහිුම් ඇරඹූ බවයි. මීට අමතරව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිලධාරින්ද අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක නිරත වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඒකල දැනුවත් කරලා තියෙන පිරිසක් මෙතනින් ඉවත් වෙලා තියෙන පූර්ණ හානි වෙච්ච නිවසේ ඉන්න අය එතනින් ඉවත් වෙලා නැහැ. මේ ස්ථානයේ සම්බන්ධයෙන් අපි කරපු පරීක්ෂණවලදී මීටර 600ක් පමණ ඉහළ කොටසේ තමයි නායාම ආරම්භ වෙලා තියෙන ගමන් මාර්ග දෙකකින් පහළට පැමිණලා තියෙනවා. මේ සිදුවේ නිසා දැනට නිවාස 7ක් අවදානම් මට්ටමේ තියෙනවා කියලා අඳුරගත්තා. ඒකෙන් නිවාස 4ක් ස්ථිර ඉවත් කරන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමාට උපදෙස් ලබා දුන්නා. හැමෝගේම ඉල්ලනවා මේක ඉතා අවදානම් තැනක්. මේ වගේ තැනක මේක නරඹන්න මෙතෙන්ට නොපෙමින ලෙස මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. නායම හේතුවෙන් අතුරුදන්ව ඇත්තේ 45 හැවිරිදි පියා 40 හැවිරිදි මව 16 සහ 10 වෙනි වියේ පසු දිනයන් දෙදෙනායි. 45 හැවිරිදි පුද්ගලයාගේ ජන්මදිනයේද නායම සිදුවු දිනේ යෙදී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර කොළොන්න කඩිගල්ල කන්ද ප්‍රදේශයේ අක්කර 40ක පමණ ප්‍රදේශයක පොළව ඉරිතැලීම් සහ පැලීම් ඇති වී නායාමයේ අවධානමක් මතුව තිබෙනවා. ලොකුවට විශාල මේක යන උඩහා ගම්මානිය අරහම යනවා මේ. අයියලා මම එනවා ඒ අර හින්දා මෙහෙට සම්පූර්ණ ගිලා බෑලා නායන තත්ත්වයට තමයි තපත් වෙලා තියෙන්නේ. තනිකර ඉන්නේ මඩ වතුර පස තල්ලු වෙන. ඉතින් අපිට කියලා තියෙනවා ගම්මානෙන් මේ ගෙවල් වල නිවෙස් වලින් අයින් වෙන්න. මිනිරම් පතල් තිබිලා තියෙනවා. ගොඩක් 1930 ගණන් වල 40 ගණන් වල පවුරු 70ක් විතර පදිංචි ප්‍රදේශයක් තමයි මේකට ආවරණය වෙන්නේ. දැඩි අනතුරකට ලක් වෙන්න පුළුවන් කියලා තමයි අපට තේරෙන විදිය. ඒ අනුව කොළොන්න ග්‍රාම නිලධාරී වසමේ පවුල් 7කට සහ බුත්කන්ද ප්‍රදේශයේ පවුල් 5කට දැනුම් දී ඇත්තේ සිය නිවාස වලින් කඩිනමින් ඉවත් වන ලෙසටයි. The Spotless Glow Expert. Navapon's Bright Beauty Serum Cream.